సిలిండర్ ඉතාම ඉහළින්ම මේ වෙලාවේදී ඉහළට යනවායි කියන එක අපිට පේනවා. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වැඩ කරපු කණ්ඩායම තමන්ට යන්නේ නැමන් නැතුණාට පස්සේ දැන් අද ගෑස් සිලින්ඩරේ අරගෙන ආවට ගෑස් සිලින්ඩරේ අද හිස් එකක් බවට පත් වෙලා ඇතුලේ ගෑස් නැහැ. හිස් සිලින්ඩරේ තමයි මේ කට්ටිය කර තියාගෙන ඉන්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න මන්ත්‍රී ධූරයේ කීයද කියලා අපිට අදාළ නැහැ. නාමල් රාජපක්ෂ කියන තරුණ නායකයා හරහා දේශපාලන කඳවුර ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල අපි ඉන්නවා. මෙවර මැතිවරණයේදී මං හිතන්නේ කිසිදු අභියෝගයක් නැතුව අපි ගත්ත ඡන්ද ප්‍රතිශතයේ ඉතාමත්ම හොඳින් ඉහළට ඔසවන්නට අපිට පුළුවන් හැකියාව එළබෙන මෙතිවරණේ පත්තපල් හොරුනම් පාර්ලිමේන්තුවට යවන්න එපා. මේ වෙන විට මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස් කුඩු මුදලාලා ඉන්නවා, අයිස් මුදලා ඉන්නවා, කුඩු මුදලා ඉන්නවා, නළුවෝ ඉන්නවා. නළුබට්ටන්ට ඡන්ද දෙන්න යන්න එපා. නළුබට්ටෝ පාර්ලිමේන්තුව යවලා ගම්පහ දිස්ත්‍රික්ක සම්පිනාස වුණා කිසිම විවස්ථාවක් අදන් නැත. මේ පාර්ලිමේන්තුවට යන්නේ එක්කෙනාද දෙන්නද 10ද 15ද 25ද නෙමෙයි, විපක්ෂය වෙන්නේ අපිමයි, අපි පමණයි. ඇයි සජබේන් එන කීප දෙනාට හේතුවක් නැහැ. ඔහුගේ නායකයා විපක්ෂ නායක කරගන්න. මොකද හේතුව? ඒ විපක්ෂ නායක කියන්නේ අර හැමදාම විරුද්ධ වෙවි ඉන්න, හැමදාම හාස්‍ය රසය පාර්ලිමේන්තුවට සපයන්නේ ඉන්න චරිතයක් නෙමෙයි. ඒ නිසා අද විපක්ෂයට ඒකමතික භාවයක් නැහැ. සමහර අය කියනවා මේ ආණ්ඩුව හොඳයි. අද විපක්ෂයට කියන්න දෙයක් නැතුව අතරමං වෙච්ච කොළෑ වෙච්ච තත්ත්වයක් තමයි අද විපක්ෂයට තේලා තියෙන්නේ. සමග ජන බලවේගය ගත්තාම කාලකෝට්ටිය ඉන්න අපේක්ෂකයා එකා දෙන්න අයින් වීගෙන 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 යනවා. යන්නේ නැද්ද? සජීව ප්‍රේමදාස මහත්තයාට ජීවිතේට ජනාධිපති වෙන්න බෑ. සිලින්ඩරයකුත් අරගෙන ආවේ යන්න නෙමෙයි ඉන්නනේ. ඉතින් පාර්ලිමේන්තුවේ එතුමාට වාසිදායක කීප දෙනෙක් හරි ඉන්නවනේ, එතුමා සතුටු වෙන්න ඕන. පොහොට්ටුවේ හිටපු දූෂිත රැළ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඉවර වෙලා සමතුලිත පාර්ලිමේන්තුවක් හදන්න බෑ. ඒ නිසා ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්, මේ වගේම මේ නිර්මාණාත්මක හැකියාවන්ගෙන් තියෙන සමබර කණ්ඩායමක් කියනෝනේ. සමගි ජනබලවේගය කිව්වට සමගියක් නෙවෙයි අසමගියක් තියෙන කියන එක පෙන්නුම් කරන සමගි ජනබලවේගයේ ගම්වල ඉන්න පාක්ෂිකයෝ ගන්නේ නැති නායකයත් එක්ක ඉන්නේ නැතුව දැන් නැවත වතාවක් ඒ අය පැරණි තමන්ට හුරු පුරුදු එක්සත් ජාතික පක්ෂයේ වටා එකතු වෙමින් ඉන්න. දැන් පාර්ලිමේන්තුවේ මෙතෙක් කල් බිහි වෙච්ච බොහෝ මන්ත්‍රීවරු මිනිසුන්ට වග කියනවද, මිනිසුන්ට වග වෙනවද කියන කාරණේට දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි කෙහෙලිය රඹුක්වැල්ල සිද්ධි. අපි අපේ රටේ ජනතාවට වග වෙන කණ්ඩායමක් අපි පාර්ලිමේන්තුවට යවන්න ඕන. අනිත් හැමෝටම වගේ මගේ වෘත්තිය නළුවේ ඇයි මේ තරුණයෝ මේ ක්‍රියාකාර දේශපාලනයට මෙච්චර බය? අනිත් කිසිම පක්ෂයකට මෙහෙම ගහන්නේ නැහැනේ. මේ පාර්ලිමේන්තුවේ සංඛ්‍යාව වැදගත් නැහැ. එන අපිට ඕන කරනවා නායකත්වය. ඒ නායකත්වය රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා මේ කණ්ඩායමට ලබා දෙනවා. අපිට ඔච්චම් කරපු කට්ටිය දැන් 102.3 ගානට වැටිලා ඉන්නවා. ඒ කාලේ ආණ්ඩු හොබවපු පක්ෂ දැන් ඉන්නේ බිමට වැටිලා. කෙන්දිරිලි හඬවල් ඇහෙනවා සජිත් පිලෙන්. රනිල් එතකොට රාජපක්ෂ පිලෙන් අපිට ඇහෙන්නේ අඳෝනාවන් දෙනවා ඇහෙනවා. වේදනාබරිත කතාවල් ඇහෙනවා. බොහොම අලකලංචි ගොඩක් ඒ පැත්තේ වෙලා තියෙනවා.